වා බිගින කෙනෙක් ඉදිරිය වාගේ ස්ටයිල් එක ලෙවල් අප් කරගෙන හදනවා නම් වා ફોකස් එක දෙන්න ඕන ලොකුම දෙයක් තමයි වා අඳින ඇඳුම් වල ෆිට් එකට. මොකද ෆිට් ඉස් කී. මම නිතරම කියන දන්නේ මේක. අපි ඇඳුමක් අඳිනවා නම් ඒක හරියට ෆිට් එකට ඇඳොත් ඒක ගොඩක් ස්ටයිලිෂ් එකට පේනවා. ඉතින් මට හිතුණා මේ ගැන වීඩියෝ සීරීස් එකක් ඔයගලන්ට ගේන්න ඕන කියලා. එකේ ක්ලෝදින් අයිටම්ස් අරගෙන ඒක කොහොමද හරියට ෆිට් වෙන්නේ කියන එක ගැන කතා කරන්න. ඉතින් මේක පළවෙනි වීඩියෝ එක කොහොමද ටී-ෂර්ට් එක හරියට ෆිට් වෙන්නේ කියන එක ගැන. Before you go to the video, if you're new to the channel, my name is Don Kevin. In this channel, we talk about men's fashion, fitness, grooming, dating, overall men's self-improvement. So, if you're interested, subscribe to the channel and click the bell notification button. Hurry! T-shirt tag on the properly fit when you kill a අපි මුලින්ම බලන්න ඕනේ shoulders දිහා. මොකද අපිට මේකනේ වෙනස් කරන්න බැරි. අපි T-shirt tag ගත්තට පස්සේ ඕනනම් අපිට අත පොඩ්ඩක් ගහ ගන්න පුළුවන්. දෙපැත්තේ චුට්ටක් ගහ ගන්න පුළුවන් ඕන්න. ඒත් අපිට shoulder width එක වෙනස් කරන්න බෑ. ඉතින් ඒක තමයි important දේ. අපි t-shirt එකදී මුලින් බලන්න ඕනේ shoulders ගැන. shoulders හරියට fit වෙන්නේ මෙන්න මෙහෙමයි. වාගේ shoulder එක තියෙන්නේ. shoulder එක ඉවර වෙන තැනට තමයි මේ cut එක end ඕනේ. හරිද? ඊට වඩා අඩුවෙන් આવොත් ඒ කියන්නේ t-shirt එක පොඩි වාට ඊට වඩා වැඩිපුර આવොත් ඒ t-shirt එක වාට ලොකුයි. මේ පොඩි දෙයට නද ලොකු effect එකක් තියෙනවා. වාගේ appearance එක සම්පූර්ණ වෙනස් වෙනවා. හරි shoulder width එකට t-shirt එකක් ගන්න එක. ඊට පස්සේ අපි බලමු chest area එක. chest area එකෙන් hug වෙලා තියෙන ඔන් t-shirt එක. හරි ඒ කියන්නේ ගොඩක් loose එකක් නෙමෙයි ගොඩක් tight එකක් නෙමෙයි. නිකන් වගේ අර nipples pain වගේ ඇදලා තියෙනවා කියන්නේ ඒ t-shirt එක පොඩි වැඩි. ඒත් ගානට fit hug වෙලා තියෙන ඕනේ ගානට. ඊට පස්සේ අපි යමු waist එකට. waist line එක ගත්තාම waist line එකේ චුට්ටක් loose එකට තියෙන ඕනේ. මෙතනදී මෙහෙම දෙයක් තියෙනවා. එක එක කට්ටියගේ body types වෙනස් නේ. සමහර කට්ටිය කෙට්ටු කට්ටිය ඉන්නවා සමහර කට්ටිය ඒ කියන්නේ ට්‍රයැන්ගල් බොඩි ෂේප් තියෙන කට්ටිය ඉන්නවා හොඳ V shape ෂේප් එකක් තියෙන කට්ටිය ඉන්නවා කට්ටිය බොඩි ටයිප් වුණොත් මේ waist measurement එක පොඩ්ඩක් වෙනස් වෙනවා වාට සාමාන්‍යයෙන් average body එකක් තියෙන කෙනෙක් නම් normal fit එක වාට ගොඩක්ම ගැලපේ හරිද වාගේ කුරේස් ගොඩක් පලන්න waist එක ගොඩක් තින්නම් සාමාන්‍ය t-shirt එකේ fit එක වාට හරියන්නේ නැති වෙයි මොකද වාට දෙපැත්තෙන් ගොඩක් ලොකු උටයි හරිද එතකොට වාට පුළුවන් මේක ටේප් කරගන්න එහෙම නැත්නම් muscle t කියලා ගත්තින ඒ වගේ සාමාන්‍යයෙන් කුරේස් චුට්ටක් පලල කරලා waist එකෙන් චුට්ටක් අඩු කරලා තියෙන. ඒවා ගොඩක්ම ඔය වැඩි හරය ජිම් යන චුට්ට මස්කිල පළල් රේස් තියෙන තින් වේස්ට් තියෙන කට්ටියට ගැලපෙනවා. එහෙම නැත්නම් ඔයා සාමාන්‍ය වගේ බඩක් තියෙන කෙනෙක් නම් වේස් එක චුට්ටක් පළල් වගේ නම් ඔයා බ්‍රෑන්ඩ්ස් දෙක තුනක සයිසස් චෙක් කරලා බලන්න මොකද්ද වැඩිපුරම ඔයාට වේස් ලයින් එකේ චුට්ටක් බුරුල් විදිහට තියෙන බ්‍රෑන්ඩ්ස් මොනවද කියන එක. මගේ ඔපිනියන් කරනවා නම් ඔයා ගොඩක් කියන්නේ සාමාන්‍ය මහතක නෑ නම් පොලෝ වගේ ඒවා ඔයාට ගොඩක් ගැලපෙයි ටී-ෂර්ට් වලට වඩා. ටී-ෂර්ට් ගොඩක්ම ලස්සන තියෙන්නේ සාමාන්‍යයෙන් යම් තාක් දුරට හරි ෆිට් බොඩි එකක් තියෙන කට්ටියට තමයි. ඔයා ගොඩාක් කෙට්ටු කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා ගොඩාක් මහත කෙනෙක් නම් ටී-ෂර්ට් ඔයාලට ගැලපෙන්නේ නැහැ. ඉතින් මේකට තියෙන සොලියුෂන් එක ඔයාගේ බොඩි එක ෆිට් කරගන්න. හරිද? එච්චර තමයි. දැන් මම මටත් ඉස්සර ටී-ෂර්ට් එච්චර ලස්සන නැහැ. දැන් චුට්ටක් තියෙනවා මොකද මගේ බොඩි එක සාමාන්‍ය චුට්ටක් ෆිට් එකට තියෙන හින්දා. දැන් අපි යමු arms වලට. ඔයාට හොඳ ෆිට් බොඩි එකක් තියෙනවා වගේ portray කරන්න ඕන නම් වැදගත්ම දේ තමයි ටී-ෂර්ට් එක මේ arms කියන එක. ටී-ෂර්ට් එක ස්ලීව් එක හැම වෙලාවම ඔයාගේ අතට හග් වෙලා තියෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔයා කෙට්ටු කෙනෙක් නම් ඔයාගේ අත් චුට්ටක් ලොකුවට තියෙනවා නම් එල්ෙන්ඩ වගේ තියෙනවා නම් අත ඒකෙන් ඔයා තවත් ගොඩක් කෙට්ටුවට වීක් එකට පේනවා. ඉතින් ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒක ඉගෙන ඔයාගේ ටී-ෂර්ට් එක ෂෝල්ඩර්ස් වලින් ගන්නට ෆිට් වෙනවා අනිත් හැමතැනින්ම ගන්නට ෆිට් වෙනවා නම් ඒත් අත විතර ලූස් නම් ඒක හදාගන්න. ඔයාට gedari දිරුණත් මේක කරගන්න පුළුවන්. හැම නැත්නම් ටේලර් කෙනෙක් ගාවට ගිහිල්ලා මේක හදාගන්න. අතට හග් වෙන විදිහ තමයි තියෙන්න ඕනේ ටී-ෂර්ට් ස්ලීව් එක. ඒතකොට තමයි ඔයාගේ අත් චුට්ටක් සයිස් එකට පේන්නේ. ඊට පස්සේ අපි ලෙන්ත් එක ගැන කතා කරනවා නම් ස්ලීව් එන්ඩ් එක හරියටම තියෙන්න ඕන වාගේ බයිසෙප් එක උඩ. එතනින් නැවතෙන්න ඕන. ඊට වඩා දිගට આવවත් හොඳ නැහැ. ඊට වඩා ගොඩක් කොට වුණත් හරි නැහැ. ඒත් උඩ තව චුට්ටක් වාගේ ට්‍රයිසෙප් එක්ස්පෝස් කළා. අත් චුට්ටක් තවත් ලොකුවට පේන්න ඕන නම් ඔයාට පුළුවන් වාගේ ස්ලීව් එක උඩට නමන්න. හරිද? ඒකෙන් වාගේ ටී-ෂර්ට් එකකට පොඩි අර කැරක්ටර් එකක් එනවා. අමුතු ලුක් එකක් එනවා. ඒත් එක්කම වාගේ අත් චුට්ටක් සයිස් වෙලා පේනවා. මම මේක ඉතින් නිතරම වගේ කරන දෙයක්. ටී-ෂර්ට් ඇඳුවොත් මම අනිවාර්යෙන් මේ දේ කරනවා. මොකද එතකොට මම තව චුට්ටක් නිකන් ෆිට් එකට පේනවා. හරිද? මොකද මම සාමාන්‍ය කෙට්ටු කෙනෙක් ඉඳලා. ඉතින් මේ ට්‍රික් එක යූස් කරලා බලන්න. ඔයාලට හොඳ ෆිට් එකට පේන්න පුළුවන් වෙයි ටී-ෂර්ට් එක. ඊට පස්සේ අපි කතා කරමු ටී-ෂර්ට් එකේ ලෙන්ත් එක ගැන. ලෙන්ත් එක ගැන තුව හොඳ අවධානය ඉන්න ඕනේ. මොකද ගොඩක් දිග වුණොත් ඒක නිකන් සායාවක් ඇඳගෙන ඉන්නවා වගේ වෙනවා. එහෙම නැත්නම් ගොඩක් කොට වුණොත් නිකන් අර පරණ ටී-ෂර්ට් එක නැගින්න ඉන්නවා වගේ වෙනවා. ඉතින් හරි ලෙන්ත් එක තමයි හෑන්ස් එකේ සිප එක තියෙන්නේ සිප එක හරි මැද්දට එන්ඩ් එකගෙන විදියට පොකට් සම්පූර්ණ වැහෙන්නත් නෙමෙයි පොකට්ස් මැද්දට වගේ හරිද ඒක තමයි හරිම ලෙන්ත් එක ඊට වඩා දිග වුණත් ඔයගේ පොකට්ස් වැහෙන්නේනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ ඒත් එකම පොකට්ස් වලට උඩින් නම් තියෙන ෂර්ට් එක ඔවා බලන්න ඔයගේ අත් දෙක උස්සලා අත් දෙක උස්සද්දී ටී-ෂර්ට් එක ඉස්සලා බඩ පේනවා නම් ඒ කියන්නේ ටී-ෂර්ට් එක කොට වැඩි කෙනෙක් ඉතින් ඔහොම තමයි හොඳට ෆිට් වෙන්නේ ටී-ෂර්ට් එක
මං හිතන අද වීඩියෝ වැදගත් වෙනද කියලා. එහෙම නැණං වීඩියෝ එක ලයික් එකක් දාන්නත් කරන්න එපා. ඒත් එක මම මේ දිගටම මේ සීරීස් එක කරගෙන යන්නම්. මේ ඊළඟට අපි කරමු කොහොමද ජීන්ස් එක හරියට ෆිට් වෙන්නේ කියන එක. ඔයා මාව Instagram follow කරලා නැත්නම් Instagram follow පාරක් දාන්න. අපි නැගිලා වීඩියෝ සෙට් එකමු. ජයවා.